චීනයේ ටියන්ජින් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු මවුරටට පැමිණීම සඳහා පිටත්ව තිබේ. සිචුවාන් ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන්තොටුපළ දක්වා බස් රථවලින් පැමිණි සිසුන් 30 දෙනෙකුද පිටත්වීමට සූදානම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේ වුවද කොරෝනා වෛරසය පැතිර යන වූහාන් ප්‍රදේශයට ඇතුළුවීමට සහ පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බැවින් එහි සිටින සිසුන් රැගෙන ඒම පිළිබඳ චීන රජය සමග සාකච්ඡා කරන බව ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේය. එම සිසුන්ගේ ගුවන් ටිකට් පත් සඳහා 150ක විශේෂ වට්ටමක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවරගෙන තිබේ. සිසුන් ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය, විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදු කරයි. මේ අතර සිචුආන් ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන් තොටුපළ දක්වා බස් රථ මගින් සිසුන් රැගෙන එනු ලැබේ. නැනින්හි සිටින සිසුන් 30 දෙනාද මේ පිරිසට එකතු කර ගැනේ. වුහාන් ප්‍රාන්තයට ඇතුල්වීමට සහ පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නැත. එහි සිටින සිසුන් රැගෙන ඒම පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කරමින් පවතී. මේ වන විට ලංකාවට පැමිණසින්න සිසුන් නිරන්තරයෙන් පරීක්ෂාවන්ට යොමුවන ලෙසත් විටින් විට ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරමින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් උපදෙස් දෙනු ලැබේ. වෛරසය ආසාදිත අයෙකුගේ රෝග තත්ත්වයන් මතුවීමට දින 20ක කාලයක් ගතවන බව සොයාගෙන තිබේ. එම කාලය අවසන් වනතුරු මුඛ ආවරණ පළඳින ලෙසද සියරට පැමිණසින්න සියලු සිසුන්ගෙන් ඉල්ලීමක් කෙරේ. චීනයේ සිට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට පිටවීමේ වෙනම පරයන්තයක් ස්ථාපනය කිරීමටද සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන තිබේ.